ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් කිහිප දිනකට තුවාල සිදු කළ වෙඩිතැබීමේ සිද්ධිය සිදු වුණේ පසුගිය ජූලි 8 වෙනිදායි. අතුරු කිරියේදී සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ඊයේ දිනේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ පානදුර පින්වත්ත ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙනැත්තේ දෙවන වෙඩිකරු සහ ඝාතකයින් පැමිණි රථය පැදවූ පුද්ගලයා බවයි පොලිසිය සඳහන් කරන්නේ. අත්අඩංගුවටගත් සැකකාර වෙඩිකරු 32 විරිදි වීහි පසුවන අතර ඔහු ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවේ. අනෙක් සැකකරු අහුගල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයකු බවටයි පොලිසිය පවසන්නේ. මේ වන විට මේ විමර්ශන පවත්වලා මීට අදාළ සැකකරුවන් 17 දෙනෙක් පමණ අත්අඩංගුවට අරගෙන තියෙනවා. සැකකරුවන් 17 දෙනා ඇතුළත මේ වන විට මේ වෙඩිකරුවන් දෙදෙනාත් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව මේ වෙඩිතැබීමෙන් පසු බස් රථයකින් තමයි මේ සැකකරුවන් ප්‍රවාහනය කරලා තින්නේ. ඒ බස් රථය අත්අඩංගුවට ගත්ත, හිරියුදුර අත්අඩංගුවට ගත්තා, ඒ වගේ වෙඩිතැබීම සඳහා පැමිණි කාර් රථය අත්අඩංගුවට ගත්තා, වෑන් රථය අත්අඩංගුවට ගත්තා. ඒ සැකකරුවන් ප්‍රවාහනය කරපු එවගේම T56 ගිනි අවියක්, ඊට අදාළ උණ්ඩ ගැප් සහ ජීබවුන්ඩ් 177ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම සයනයිඩ් ඩයි සැක කළ හැකි සයනයිඩ් කරලක් අත්අඩංගුවට පත් වෙනවා වුන් බාරී තිබිලා. ඒ වගේම ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරුවන් බාරී තිබිලා ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ KPI යනුවෙන් සඳහන් කරන ලද ජීබවුන්ඩ් 15ක්. මේ විමර්ශනයේ සමස්තයක් විදිහට සැලකුවොත් 95%කටත් වැඩි ප්‍රමාණයකින් විමර්ශන කටයුතු අවසන් වෙලා තියෙන්නේ. දැනට මේ විශේෂයෙන් මේ වෙඩිකරුවන් සම්බන්ධයෙන් හඳවා ගැනීමේ නියෝග ලබාගෙන විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒට හේතුව තමයි විදේශීය මැදිහත් වීමක් මේ සඳහා නිරීක්ෂණය වෙනවා. සමහරට මේ මදද්‍රව්‍ය ජාලය එදලෙන විදේශීය පුද්ගලයෝ ඒ ජාත්‍යන්තර වශයෙන් තියෙන ත්‍රස්තවාදී සංවිධාන සමගුණත් සම්බන්ධතා පවත්වන්නට හැකි. ඒ වගේම අද දින දහවල් අත්අඩංගුවට ගත්තා ඊයේ දින වෙඩිකරු සහ මේ කාරතේ පදවන ලද රියදුරාට නවාතන් සැපිව් හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙක් ඔහුගේ නිවසේ මේ සැකකරුවන් දින 20කට අධික කාලයක් සංගවාගෙන සිටි බවට තමයි අනාවරණය වෙලා තියෙන්නේ. අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බව කියන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් ඩුබායි සිට අදාළුවම මෙරටට රැගෙනවා. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු අදාළුවම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. මොහු මතුගම ෂාන් නැමැති අපරාධ කල්ලි සමාජිකයාගේ ප්‍රධානතම ගෝලියෙකු බවයි පොලිසිය පවසන්නේ. මේ පුද්ගලයා විශේෂයෙන් මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ආධාරවල දීම, ඒ වගේම මනුෂ්‍ය ඝාතන තත්කිරීම, ඒ වගේම පුද්ගලයෙක් පැහැර ගැනීම, හෙරොයින් ළඟ තබා ගැනීම වැනි විවිධ අපරාධ සම්බන්ධ චෝදනා ලැබු පුද්ගලයෙක්. ඔහු තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය හඳවාගෙන විමර්ශන කටයුතු කිරීමට මේ වන විට කටයුතු කරනු ලබනවා.